ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනී දෙවියන්ගේ කෝපය යන සංකල්පය ප්‍රකාශ කරමින් ඕනෑම ආකාරයක ප්‍රතිචාරයකට හෝ සම්මුතියකට එරෙහි වනතුරු එංගවීමක් නිකුත් කර තිබෙනවා. පසුගිය මාසයේ ඉරානයේ නිල සංචාරයක් අතරතුර ඝාතනය කරන ලද හමාස් දේශපාලන ප්‍රධානියා වූ ඉස්මයිල් හනියේ ඝාතනයෙන් පසු ඉරානයේ සහ ඊශ්‍රායල් අතර වැඩෙන ආතතීන් මැද්දේ ඉරානයේ උත්තරීතර නායකයා මේ බව පැවසුවා. ඊශ්‍රායලයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ ඕනෑම සැලසුමක් නැවත සලකා බලන්නේයි ඉරානයට බලපෑම් කිරීම සතුරු මනෝවිද්‍යාත්මක යුද්ධයක් ලෙසයි ඔහු විස්තර කර ඇත්තේ. එවැනි ප්‍රකාශයන් අලි කමේනි විසින් හෙළා දැක ඇතැයිද විදෙස් මාධ්‍ය පවසනවා. 86 වැනි අලි කමේනි පැවසුවේ හමුදාමය, දේශපාලනික හෝ ආර්ථික වශයෙන් ඕනෑම ප්‍රතිචාරයක් දරුණු දිව්‍යමය දඩුවමකට කරන ආරාධනයක් බවයි. 1979 ඉස්ලාමීය විප්ලවයේ සිට ඉරානයට වලකැපීමට අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායලයේ දරන උත්සාහයන් පිළිබඳව ඓතිහාසික උදාහරණ උපුටා දක්වමින් අලි කමේනි අදහස් පළ කර තිබෙනවා. සතුරන්ගේ බලය අතිශෝක්තියට නැංවීමේ දිගු කාලීන ප්‍රවණතාවයේද අයතුල්ලා දැඩි ලෙස විවේචනය කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සංයමයෙන් කටයුතු කරන ලෙස බටහිර රටවල් කරන ඉල්ලීම් ඉරානයේ දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා. එමෙන්ම ඉරානයේ විදේශ අමාත්‍යාංශය බටහිර ජාතීන්ගේ දෙබිඩි පිළිවෙතද විවේචනය කර තිබුණා. ගාසා තීරය තුළ ඊශ්‍රායලයේ සිදු කරන ජන සංහාරයේ දෙස ඇස් පියාගෙන සිටින බවටයි ඉරානයේ බටහිර රටවලට චෝදනා කරන්නේ.